රාහුල් බබා. කෑම තොපි තියෙන ආහර්ෂික. ඕකේ, මේ රෙදි වගේ තියෙන අර කුවෙට්ටල ඉන්න පාතිමා මරම වෙලා තියන්නේ. මේකෙත් තියෙනවා මේ බෑන් දවා මේ දරුවන් රෙදි සෙල්ලම් බඩු ඒවා ටික. හලෝ, කොහමද? ඈ, කොයි අක්කා කොහෙද? ඈ, ගෙදර. දැන් කතා කරන හොඳ නේද? ඒ සෙල්ලම් බඩු වගේ කියලා තියෙන, එන්නකෝ බලන්න. කඩලා බලන්න බෑ නේද? තාතයි නාචි කෙනෙක් කියලා තියෙන්නේ. කවුරුත් ගෙනලා දීලා නැද්ද? ඒ ෂෝයි නේද? රූම් එකක්. අය අක්කට තමයි හුඟක් තියෙන්නේ මං හිතන්නේ. තව මේ වගේ ඇති ඈ. සපත්තු තියෙනවා. බඩු ගොඩක් තියෙනවා නේද? ඈ? ඕ. උණ ගෙනලද? ඒ ෂෝයි නේද? බව්වෙක්. ෂෝයිද? ඈ? අඩෝ, බැකෝ එක්කොත් තියෙනවා, තව සෙල්ලම් බඩු තියෙනවා, ගොඩක් තියෙනවා ඈ. අයිබුවන්, ඉතින් ලංකා පෞර සමාජ සත්කාර වැඩසටහන කුරුණෑගල ඉබ්බාගමුව අද අපි ආවා. අද කියන්නේ අපි නීරාවිය ප්‍රදේශයේ ගෙයක් හදාගෙන යනවා. ඉතින් මේ අම්මටත් චූටි පුතාටත් තව චූටි දුවක් ඉන්නවා, තාත දාලා ගිහිල්ලා. ඉතින් ගේ පැසේජ් එක සාලේ කාමරේ කුස්සිය ටොයිලට් එක අංග සම්පූර්ණ ගෙයක් තමයි හදන්නේ. ඉතින් අපි ලක්ෂ 10කින් තමයි මේ ගේ හදලා ඉවර කරන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඉතින් දැනට මේ ටික කරලා තියෙනවා අපිට ලක්ෂ 7මාරකින් විතර. ඉතින් මේ නිවසට මුදල් මදි වෙලා තිබුණා. අපි ඊට පස්සේ අපිට මෙහි පිට ඉන්න දෙවිවරු ටිකක් කතා කරා. අපිට එයාලා ලබා දුන්න උදව්නුත් තරම් තමයි අදාවි. ඉතින් අද ඉඳලා අපි වැඩ ටික පටන් ගන්නවා. ඉතින් මූලිකව අපිට අපේ ඕස්ට්‍රේලියාවේ ඉන්න රමණී වීරරත්න මිස් කතා කරා. ඉතින් ටොයිලට් එකට අවශ්‍ය කරන දේවල් රමණී වීරරත්න මිස් අපිට දීලා තියෙනවා. ඒ වගේම අපේ කුවෙට්ටල ඉන්න පාතිමා අම්මා, ඒ වගේම පාතිමා අම්මගේ පුතා මහත්තයා, ඉතින් එයාලා දෙන්න අද මේ හල්ෂිකාට දරුවන්ට අවශ්‍ය කරන රෙදි ටික, සපත්තු ටික, සෙල්ලම් බඩු හැම දෙයක් මේවලා තියෙනවා. ඉතින් ඒ වගේම අපිට අපි මේ ඇඳගෙන ඉන්න කලිසම් වොච් එක අපේ ටීම් එකටම අවශ්‍ය කරන රෙදි ටික වෙලා තිබුණා. ඉතින් පාතිමා අම්මටත් ඇත්තනම ඒ පාතිමා අම්මගේ පුතාටත් මහත්මයාටත් අපි බොහොම පින් ප්‍රාර්ථනා කරනවා. මොකද පාතිමා අම්මා කියන්නේ හොඳ හිත තියෙන මිනිස්සෙක්, අම්මා කෙනෙක්. ඉතින් ඒ වගේම තමයි පුතත්, ඒ වගේම තමයි මහත්තයත්. කොච්චර හරි පින් කරන්න තමයි බලන්නේ. ඉතින් විශේෂයෙන් මතක් කරන්න අපි මේ නිවසට මුදල් මදි කිව්වන් පස්සේ පාතිමා අම්මගේ ළඟ තිබුණු රත්තරම් බඩු ටික උකස් කරලා තමයි සල්ලි දැම්මේ. පුතේ සම්පත් පුතේ මේවා තිබුණට වැඩක් නැහැ, මේවා අපි ඕන වෙලාවට සල්ලි ගණ්ඩයි තියෙන්නේ කියලා වෙලා. ඉතින් ඒ මුදල් වලින් තමයි අපිට මේ මුදල් ලැබලා තියෙන්නේ මේ ගේ හදාගන්න කියලා. ඉතින් තමන්ගේ ගේවත් තව හදලා නැහැ. ඒ වුණත් අනුන්ගේ දේවල් තමයි කරන්න බලන්නේ. ඉතින් ඒ වගේ පින් හිතක් පහළ වෙන්නේ පින්වන්ත මිනිස්සයන්ට. ඉතින් ඒ වගේම අපිට තව මේ වැඩසටහන බල්ල ඉවරලා මේ නිවසට අවශ්‍ය කරන දැන් මේ අම්මා විතරයි මේ ගෙදර ඉන්නේ. ඉතින් ඒ නිසා අම්මට චූටි දුව ඉන්නවා. ඉතින් ඒ ආරක්ෂාව ඕන. අපේ මානතුංග මහත්මයා මෙතනට අවශ්‍ය කරන පිටිපස්සෙන් යකඩ දොරක් වෙනම ඒක දාන්නත්, ඒ වගේම ජනෙල් වලට ග්‍රිල් ටික දාගන්නත් ඒ වලට අපිට මුදල් ලැබලා තියෙනවා. ඉතින් ඒ වැඩ කටයුතුත් අපි කරනවා. ඊට පස්සේ අපිට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ මේකේ කොන්ක්‍රීට් එක දාලා කපරාදු කරලා ඉවරලා ඒ ටික හදලා ඉවරලා අම්මට මේ නිවස බාර දෙන්න. ඒ වගේම අපේ මේ වැඩසටහනට අපිට මූලින් දායකත්වය දීලා තිබුණු ඉනෝකා මහත්මිය ස්විස්තලන්තයේ සිට. ඉතින් ඉනෝකා මහත්මියත් අපිට අය නැවත මුදල් දුන්නා. ඉතින් අපිට මේ වැඩසටහනේ මතක් කරන්න ඕන හුඟක් කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ අපිට විදින් විඩ ලැබුණු මුදල් එකතු කරගෙන තමයි මේ වැඩසටහන, මේ නිවස මේ විදිහට අපි ගොඩනැගුවේ. ඉතින්
ඒ සඳහා උදව් උපකාර කරපු සෑම සියලු දෙනාටම බොහොම පිං ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වැඩසටහන මේ නිවස හදලා බාර දෙද්දී මේ සියලු දෙනාම කවුද අපිට මුදල් දුන්නේ, අපිට කීයක් ලැබුණාද, ඒ විස්තර ටික ඔක්කොම අපි වැඩසටහනේදී ඉදිරිපත් කරනවා. ඉතින් මේ අම්මගේ නිවස අපිට තව සති එකහමාර දෙකක් යද්දී හදලා බාර දෙන්න පුළුවන්. ඉතින් අද මේ වැඩ කටයුතු ටික බලන්න තම ආවේ. අද දිනයේදී ගිරිබාව ප්‍රදේශයෙන් ලංකාපවුර අපි සමු ගන්නවා. ඉතින් තව දිනයක මේ නිවසේ වැඩ කටයුතු ටික අවසන් කරලා මේ සඳහා අපි මේ අම්මට බාර දෙන්න එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සඳහා උදව් උපකාර කරපු සෑම සියලු දෙනාටම බොහොම පින් ප්‍රාර්ථනා කරනවා.